कार्यभारे अदाल मे गुट निराकरण करें उपमा
ये
ඔබ තුමාලා කතා කරලා කියන්නේ මේ පොලිස් මතන මේ ඉන්නේ මේ විපක්ෂ නේතෝනේ මම තමයි දෙකට ආලු ඔබ තුමාලා කතා කරන්න ඕනේ ඒක තමයි ඔබ අපිට කතා කරන්න ඕනේ ඔබ තුමාලා කතා කරන්න ඕනේ ඔබ සංවිධානය කතා කරන්න प्रकाश मुलिंग මෙතන මෙතන දෙන්නේ නැති මේකල මට තේරෙන්නේ නැහැ පොලිසියෙන් තමයි මේක අවිද කරන්නේ දන්නවා ඔබතුමා නරක මේ සම්බන්ධයෙන් ඔබලට කිව්වා ඒක තමයි කියන්නේ ඔබතුමා කියනවා මමත් කියාවා කියලා මහා සුරතාව අනේ මමත් ආවා නම් නීතිත් මහත්තුරුත් ආවා නම් ඇයි අදනවන විපස්සනා කරලා මේ නීති වෙනස් කරලා තියෙන්නේ විපස්සනා කරන එක පොඩි අර මේ ආයි අද දවසේ මම පැමිණියා වරාය පොලිසිය ප්‍රවේශයට විශේෂයෙන්ම ඊයේ දවසේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් රිය පෙරහැරකින් කොළඹට පැමිණි ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා විදුහල්පතිවරුන් මේ වෙන විට 44ක් රජය අත්අඩංගුවට අරගෙන තිබෙනවා වරාය පොලිසිය අත්අඩංගුවට අරගෙන තිබෙනවා මම අද උදෑසනම පැමිණියා ඒ අත්අඩංගුවට ගත් කට්ටියගේ කරුණු කාරණා තොරතුරු දුකසප හොයලා බලන්න ඒක රටේ විපක්ෂ නායකවරයා හැටියට මහජන මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒක මගේ අයිතිය ඒ වගේම ඒක මගේ වගකීම නමුත් මේ වෙන විට මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තිබෙනවා මගේ වගකීම මට මහජන නියෝජිතෙක් හැටියට කරන්න බැරි තත්යකට අවිලා තිබෙනවා ඉතින් මට කියනවා මේ වරාය අධිකාරියේ නිලධාරීන් කියනවා පොලිසිය අවසර අවශ්‍යයිලු පොලිසිය කියනවා වරාය නිලධාරීන්ගේ අවසර අවශ්‍යයිලු නමුත් රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වගේ අසරණ භාවයට පත් වුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා අයියාගේ දුක සැප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන ප්‍රශ්නය බරපතල ලෙස මතුවේ මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්‍රශ්නය මතු කරන්නට යනවා මගේ පමණක් නෙවෙයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේත් අයිතින් ඒ වගේම එතුමාගේත් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා අපේ නීතිඥවරුන්ටත් ඒ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිවරුන් හමුවන්නට ඉඩ ප්‍රස්තාව සැලසිලා නැහැ එතකොට නැචරල් ජස්ටිස් කියන ස්වභාවික යුක්තියේ මූලධර්ම පිළිබඳව ඒව කඩකිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා මේ වගේ තත්ත්වයක් තුළ
මම අද උදේ උදෑසන පාර්ලිමේන්තුව රැස් වෙනකොට මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ඒ වගේම මගේ අයිති උල්ලංඝන වීම පිළිබඳවත් මේ ගුරුවර ගුරුවරියන් විදුහල්පතිවරුන් 44 දෙනාට ඒ අයගේ අයිතීන් කඩවීම පිළිබඳවත් ඒ අයගේ නීතිඥවරුන්ට එයාට හමුවන්නට අවස්ථාව නොලබා දීම ගැන ඒ කරුණු කාරණා සියල්ලක්ම මම පාර්ලිමේන්තුවේ මතු කරන්නට යනවා විශේෂයෙන්ම මේ වගේ ක්‍රියාදාමයන් නිසා අපේ රට හැම අතකින්ම අනතුරට ලක් වෙනවා කියන එකත් මම සඳහන් කරන්න ඕනේ।